अभी अवसान वशेन तुंगिन वीडियो की दत कथा करे अम्ल पीलिबंधे तेजी अभी अम्ल तांबूल द्रावण खदीम पीलिबंध कथा करे अब तब प्रश्न कीपया कितुले दिए तो मम दून प्रश्न मेहिम द्रावणे पीलिल किरीमट अवश्य विद्यागार उपकर पलवेन उपकरणे तमाय तरलियान पलवेन उपकरणे तमाय घन सेंटीमीटर 50 घन सेंटीमीटर 50 पिपेट अम्ल परिमाण पुलवा देवनी तमाय द्रावणे द्रावण परिमाण में लगाना घन सेंटीमीटर दाहक परिमाण मितिक प्लास्क परिमाण मितिक प्लास्क परिमाण मितिक प्लास्क ईलगट अपना आवश्य है ना मित्र दी द्रावण दिए करना आश्रित जले सहित देवम बोतले देवम बोतले तमें अभी पत्र के तकरीम कर फिर अवसाने दी द्रावण मट्ट में सकस करना पटवने ना बिंदु पिपेट अशनाम पुनी लग करना पुलों द्रावण तुम कर पुनी तो मैं मेरा तमाय मैं द्रावण ये पिल्ले के लिए टावशी करना विद्या गारुप करना ये इधर बल मैं आता ये पेट्टू परमाणु के प्लास को आसुर जले साथ देवम बोतले इधर ये पेट्टू पुनी ඊළාට ඊළඟ ප්‍රශ්න අහනවා මෙම ද්‍රාවණය පිළියෙල කිරීමට සිදු කරන පියවර මෙම ද්‍රාවණය පිළි කරන සිදු කරන පියවර මෙම ද්‍රාවණය පිළියෙල කිරීමට අවශ්‍ය කරන पीर अब बालों पलायनी पीर लेकिन पीर का एक दियती सांद्र एचसीएल अम्लेन कन सेंटीमीटर पनाहक पिपेट्टू बावितेन निवर्द्यो में नगेनी दियती सांद्र एचसीएल ग्रामनेन कन सेंटीमीटर पनाहक पिपेट्टू बावितेन निवर्द्यो में नगेनी දෙවන පියවර එම අම්ල පරිමාව පරිමාවිතික ප්ලාස්කුවට සම්පූර්ණයෙන් ඇතුළු කිරීම එම වෙන් කරගත් අම්ල පරිමාව සම්පූර්ණයෙන් පරිමාවිතික ප්ලාස්කුව තුළට ඇතුළු කිරීම परिमामितिक प्लास्कुए परिमामितिक सलकुनट आसन्न वनते आश्रित जले एकतु किरीम तुमने पियवर एम परिमामितिक प्लास्कुए परिमाम सलकुनट आसन्न वनते आसु जले कुतु किरीम इलग पियवर
බින්දු පිපෙට්ටුව භාවිතයෙන් ආසුත් ජලය බින්දුව බැගින් එක් කරමින් ද්‍රාවණ මට්ටම පරිමා සලකුණට ගෙනේ. ඊළඟ පියවර ද්‍රාවණය හොඳින් මිශ්‍ර කර ගැනීම. ද්‍රාවණය හොඳින් මිශ්‍ර කර ගැනීම. හොඳයි ඊළඟට අහනවා මෙතනදී ඊළඟ ප්‍රශ්නයෙන් අන්තිම ප්‍රශ්නයෙන් මේ ද්‍රාවණය ඇදුවට පස්සේ පරිමාවිතික ප්ලාස්කුවේ අලවන්න සුදුසු ලේබලයක් ඇඳ පෙන්නනවා. ඒතර අපි මුලින්ම දක්වන්න ඕන ද්‍රාවණය මොකද්ද කියන එක. HCl ද්‍රාවණය. ඔන්න ලියන්න පුළුවන් වඩා හොඳයි. තනුක. තනුක HCl ද්‍රාවණය. ඊළඟ සාන්ද්‍රණය 1 මෝල් Dm ඍණ 3 සාන්ද්‍රණය සකස් කළ දිනේ සකස් කළ දිනේ ඔය තොරතුරු තුන ලේබලේ ඇතුළේ අපි පාඩමේ ඉතුරු ටිකට යමු. මාතෘකාවලිය. අම්ලවල ගුණ. අම්ලවල ගුණ. අම්ලවල ගුණ. නැත්නම් අම්ල සතු ගුණ. අපි මෙතෙන්දි කතා කරන ගුණ රාශියක් ගැන අපි බලමු. අම්ලසතු සතු ගුණ යටතේ අපිට කතා කරා මුලින්ම මතක් වෙන ගුණය තමයි ඕනෑම අම්ලයකට තියෙනවා ලාක්ෂණික ඇඹුල් රසය. ලාක්ෂණික ඇඹුල් රසය. හැබැයි අපි කිසිත් න අම්ලවල පොදු ගුණයක් වුණාට ඇඹුල් රසය අම්ල විද්‍යාගාරයේදී අම්ලවල රස බැලීමක් කරන්නේ නැහැ. විද්‍යාගාරයේ කිසිත් න අපි අම්ල රස බැලීමෙන් අඳුරාගන්නේ නැහැ. ඊළඟ දේ තමයි අම්ලවල තියෙන තවත් ගුණයක් තමයි පළවෙනි එක තමයි ලාක්ෂණික ඇඹුල් රස. දෙවෙනි එක තමයි විකාදක ගුණය. විකාදක ගුණය විකාදක ඔලෝක ඉතම වැදගත්. අම්ලයක් බොහෝ ද්‍රව්‍යවල පුෂ්ඨ මතන ගන්නවා. ඒ ද්‍රව්‍ය දිය කරලා දැන් සමමතට වැටුනාම සම පිලිස්සීමට ලක් කරනවා. කඩදාසි දැව රෙදි ඒවා පුරුස්සා දැමීමේ ගුණය අම්ල සතු දෙන්නට විකාදක ගුණය. ලෝහයක් පතර වැටුණාම ලෝහය අයන බවට පත් කරමින් ලෝහ පරමාණු අයන බවට පත් කරමින් ලෝහය දිය කරගන්න පුළුවන්. මෙන්න මේ ගුණයට අපි කියනවා කුමක් කියලාද? අම්ලයක
විකාද ගුණය. අම්ලයක විකාද ගුණය. දැන් එක අපි අර්ථ දක්වන්නේ මෙහෙමයි. අම්ල, ලී, ලෝහ සහ රෙදි වැනි ද්‍රව්‍ය සමග ගැටෙන විට ඒ විකාදනයට ලක් කිරීම. තැ විකාදනය කියන්නේ. එතෙන්දී සමය තැවරුනේ තද බල පිළිස්සීම ඇති කරනවා කියන එක. ඊළඟ අම්ල සතු ගුණය තමයි තනුක අම්ල වලට පුළුවන් සක්‍රියතා ශ්‍රේණි හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටනවා. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සින්ක්, ලකඩ, ටින්, ඊයම්, හයිඩ්‍රජන්, කොපර්. මෙන්න මේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටන ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලෝහයේ ලවණය සහ හයිඩ්‍රජන් වායුව හදන්න පුළුවන්. හැබැයි ශ්‍රේණි ඉහළට යන යන මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියකතාවය වැඩි වෙනවා. يعني මේගොල්ලෝ ඉතාමත් ප්‍රචණ්ඩ ප්‍රතික්‍රියා සිදු කරනවා. අපි අත්දැක බලන්නේ නැහැ. මෙහෙට යන යන අඩු වෙනවා. එතෙන්දී මැග්නීසියම්, ඇල්මිනියම්, සින්ක් පහසුවෙන් නිරීක්ෂණය කරලා මේගොල්ලෝගේ අදාළ නිරීක්ෂණය කරනවා බොහොම කලාතුරකින්. ඊළඟ ගුණය තමයි අම්ල විශේෂයෙන් තනුක අම්ල පාවිච්චි කරන්නේ ඒගොල්ලෝ කාබනේට බයිකාබනේට වැනි ලෝහමය කාබනේටත් එක්ක ලවණත් එක්ක ප්‍රතික්‍රියා කරාම නිපදවන කාබන් ඩයොක්සයිඩ් දැන් විද්‍යාගාරයේදී පහසුවෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවගන්නේ තනුක HCl එක කැල්සියම් කාබනේට කියන්නේ හුණු ගල් ප්‍රතික්‍රියා කරන එකත් ලක්ෂණ අම්ල සතු පොදු ගුණය. ඊළඟට අම්ලයකට පුළුවන් භෂ්මයක් එක්ක ප්‍රතික්‍රියා කරන ලවණ සහ ජලය ලවණ සහ ජලය ඔකත් අම්ල සතු ගුණය. ඒක අම්ල භෂ්ම දෙකටම අදාළයි. ඊළඟට අම්ල නිල් පාට ලිට්මස් රතු පැහැති කරන්නේ ඒකත් අම්ල සතු පොදු ගුණයක්. ඕක අපි අම්ල හඳුනා ගැනීමේ සරල පරීක්ෂණයකදී පාවිච්චි කරා. ඊළඟ තමයි අම්ල වල pH එකේ පරාසය 1.6 දක්වා විතර pH අගය පරාසය අම්ල වල. ඔන්න ඔය ටික තමයි අම්ල සතු ගුණ වේ. අපි සටහන් ලියමු කරමු අම්ල සතු ගුණ. පළවෙනි ගුණය ලියන්න. මාතෘකා අම්ල බල ගුණ නැත්නම් අම්ල සතු ගුණ පළවෙනි ගුණය. 1. විකාදක ගුණ පෙන්වීම. 2. ලාක්ෂණික අඹුල් රසයක් තිබීම. ලාක්ෂණික අඹුල් රසයක් තිබීම. තනුක අම්ල සක්‍රියතා ශ්‍රේණියේ තනුක අම්ල සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් ලකුණු කර ඇති තැනට ඉහළින් පිහිටි. තනුක අම්ල සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් ලකුණු කර ඇති තැනට ඉහළින් පිහිටි. ලෝහ සමග ප්‍රතික්‍රියා කර ලෝහයේ ලවණය සහ හයිඩ්‍රජන් වායුව සෑදී. ඊළඟට
ඊට බයිකාබනේට වැනි ලවණ සමග ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් වායුව නිපද වේ. අම්ල කාබනේට බයිකාබනේට වැනි ලවණ සමග ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් වායුව නිපද වේ. අපිට ගුණ තුනක් ලියුවා. හතරවෙනි ගුණය අම්ල බෂ්ම සමග ප්‍රතික්‍රියා කර අම්ල බෂ්ම සමග ප්‍රතික්‍රියා කර ලවණ සහ ජලයේ සෑදී ලවණ සහ ජලයේ සෑදී ඊළඟ ගුණය අම්ල නිල් මසල වර්ණය රතු පැහැයට හැරෙමි. අම්ල නිල් මසල වර්ණය රතු පැහැයට හැරෙමි. අම්ල නිල් මසල වර්ණය රතු පැහැයට හැරෙමි. අපි අම්ල වල ගුණ පහක් කතා කරමු. මේකෙන් යන පුළුවන් අම්ල වල pH අගය පරාසය එකේ සිට හය දක්වා විහිදී. අම්ල වල pH අගය පරාසය එකේ සිට හය දක්වා විහිදී. හොඳයි. දැන් පුතාල යන ඊළඟට පළවෙනි ප්‍රශ්නය. එක අම්ල සතු විකාදක ගුණය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අම්ල සතු විකාදක ගුණය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? දෙක. ඒකට පෙළි තුනක් ත්‍රිඩ තියන. අම්ල සතු විකාදක ගුණය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? පෙළි තුනක් ත්‍රිඩ තියන. ඊළඟ ප්‍රශ්නය. අම්ල සතු විකාදනය වීමේ ගුණය අම්ල සතු විකාදක වීමේ ගුණය හේතුවෙන් සාන්ද්‍ර අම්ලවල අඩංගු බෝතල් වල කාද ගුණය හේතුවෙන් සාන්ද්‍ර අම්ල අඩංගු බෝතල් වල ලේබලේ දක්වා ඇති අන්තරායකාරී සලකුණ අධි මෙර පෙළි හතරක් පහක් අතර තියෙන පෙළි හතරක් පහක් අතර ඊළඟ ප්‍රශ්නේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් වලට ඉහළින් පීටි ලෝහ දක්වා එම එක්ක ලෝහය අණුක HCl අම්ලයේ සමග සක්‍රීය ශ්‍රේණියේ හයිඩ්‍රජන් වලට ඉහළින් පීටි ලෝහ දක්වා එම එක්ක ලෝහය අණුක HCl අම්ලයේ සමග සිදු කරන ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව දක්위මට තුලිත රසායනික සමීකරණ දක්වා පෙළිය උන 1 2 3 4 5 6 7 8 9 පෙළි 9 කට කියන පෙළි 9 පෙළි 9 කට කියන ඊළඟ
प्रश्न लिया ना अम्ल अधुनागनी में टा बावित करने सरल परीक्षण ये दाखवा अम्ल अधुनागनी टा बावित करने सरल परीक्षण ये दाखवा अम्ल अधुनागनी टा बावित करने सरल परीक्षण ये दाखवा अम्ल अधुनागनी में टा बावित करने सरल परीक्षण ये पहली जगह क्या? इलाके प्रश्न लिया। कैल्शियम कार्बोनेट के टबावित हैं। विद्यागारे दी तालु के चील युद्धागनी। कार्बन डाइऑक्साइड वायु निपुदवा। कैल्शियम कार्बोनेट कैट बावित क्रमीन विद्यागारे दी तब के चील अम्ले बावतें कार्बन डाइऑक्साइड वायु निपुदवा एक्रेस्कर गैनी में टेडा करना एक्रेस्कर गैन टेडा करना एटो हुमा अधि एक्रेस्कर गैन टेडा करना एटो हुमा अधि एक डे पहली हाय खतक खतरा पलवेनी प्रश्न बल पलवेनी प्रश्न पलवेनी प्रश्न अम्ल सत्व विकाद गुण कुमार सांद्र अम्ल ली लोह हृदिवेणी द्रव्य समु विट एवा दी कर है इम समय तैवरुन बिट थदबाल पिलिस्सु मत की रीम मेन तनु का अम्ल तंग अम्ल भूमिया लोह समग गठन बिटे विकादक गुणे वशेन अधास्कर विकादक गुणे वशेन अधास्कर प्रभुताला दिलगर तीन में मिसाल कुना दिने का इतने दी साल कुन देखा दार तो ले बोलो अच्छे मुझे बताने बताइए ना इकत्ता है मेरे वाके पुष्ट रपेन नला अम्ले बैठनो वगे पिलिसी मेथिलीन पुलवा की ने कर पेन लगती है इलाट दक्कल थी है ना यह बार මේ වගේම අතක් ඇදලා අතේ සමට මේ අම්ලය වැටෙනවා මේ වගේ පිලිස්සමක් වෙන්න පුළුවන් පුතාලේ ලේබල් එක ඇඳ ගන්නවා ඊළඟට සොක්‍රිතල් ශ්‍රේණියේ ලෝහත් එක්ක සිදු කරන ප්‍රතික්‍රියා ටික අපි මුද කලින් ඉගෙනගෙන තියෙන නිසා ඒකත් සම්පූර්ණ කරන්න ඕන අන්තිම ප්‍රශ්නය අම්ල හඳුනා ගැනීමේ සරල පරීක්ෂා ඊළඟ තෘතිය ප්‍රශ්නය අම්ල හඳුනා ගැනීම සරල පරීක්ෂා ලියන උත්තරෙ මෙහෙම නිල් ලිට්මස් වල වර්ණය රතු පැහැ ගැනීම සිදු කරන බැවින් කිසියම්
द्रावण्यक समग निलिप्मस तैवरुम विटा निलिप्मस करदासिया तैवरुम विटा निलिप्मस करदासिया तैवरुम विटा रुतुपह अतिकराय नाम ये द्रावण्य अम्लयक वेना දැන් මෙතෙන්දී තාම වැදගත් වෙනවා ලිට්මස් පරීක්ෂාව ලක්කරන ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම ද්‍රව ද්‍රාවණ තත්ත්වයේ තියෙනවා. ඒක වියලි අවස්ථාවේදී ලිට්මස් වලින් වර්ණ වෙනසක් වෙන්නේ නැහැ. අපි වායුවක් වගේ පරීක්ෂා කරනවා නම් ආම්ලික වායුවක් බලන තෙත් කරන ලද මිලිප්ස් කැල්ල තමයි අල්ලන්නේ. උට දිය වෙලා ඒ පැහැ රතු පැහැ තියෙනවා ලබා දෙනවා. ඊළඟ මාතෘකාවලිය අම්ල කීපයක භාවිත අවස්ථා අම්ල කීපයක භාවිත අවස්ථා අම්ල කීපයක භාවිත අවස්ථා අම්ල කීපයක භාවිත අවස්ථා මෙතනදී අපි අම්ල වර්ග තුනක භාවිතය ගැන කතා කරා. හැබැයි පරණ සිලබස් එකේ සටහන් අචුවක් අරන් බලුවොත් මේ අම්ල වල ಗುಣ, භෞතික ಗುಣ, රසායනික ಗುಣ නිෂ්පාදනය කරන හැටි භාවිත හැමදේම තියෙන නමුත් පුතාලේ සිලබස් එකේ තියෙන්නේ භාවිත විතරයි. සපාඩම් කරන්න ලේසි. පළවෙනි අම්ලය ලියන්න හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. එක. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. HCl අම්ලයේ භාවිත. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ භාවිත. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ භාවිත. අපි තුනක් ගන්න. එක. පළවෙනි එක ලියන්න. වානේ භාණ්ඩවල මල ඉවත් කිරීම. වානේ භාණ්ඩවල මල ඉවත් කිරීම. පළවෙනි ප්‍රයෝජනේ වානේ භාණ්ඩවල මල ඉවත් කිරීම. දෙවෙනි එක ආහාර තාක්ෂණයේදී අස්තිමේ කොටස් වලින් ජෙලටින් තැනීම ආහාර තාක්ෂණයේදී අස්තිමේ කොටස් වලින් ජෙලටින් තැනීම ඊළඟක රාජ අම්ලය සෑදීමට රාජ අම්ලය සෑදීමට රාජ අම්ලය සෑදීමට රාජ අම්ලය සෑදීමට අපි ප්‍රයෝජන තුනක් කතා කරනවා. පළවෙනි එක බලමු. වානේ භාණ්ඩ වල මල ඉවත් කිරීම. දැන් ඔය යකඩින් හදන භාණ්ඩ අපි හිතමු දැන් රථ වාහනයක සම්පූර්ණයෙන්ම ඒ බොඩි එක පාස්සලා එකිනෙකට සම්බන්ධ කරලා මුලින්ම කරන්නේ ඒ මේ මුළු බොඩි එකම සාන්ද්‍ර HCl අම්ලයේ තියෙන ටැංකියක ක්ෂණිකව ගිල්වල ගන්න. අරගෙන මොකද කරන්නේ? ජලයෙන් සේදීම කරනවා. ඒ කරන්නේ විශාල ටැංකියක බස්සල. එහෙම කරාම මොකද වෙන්නේ? අර මලකඩ කොටස් තියෙන සම්පූර්ණයෙන් දියවලා යකඩවල රිදී පැහැය ලබා ගන්න මුළු බොඩි එක. ඊට පස්සේ ගැලවනයිස් කිරීම කරනවා. ඒ කියන්නේ දිය කරපු සින් තුල ගිල්වලා ගැලවනයිස් කිරීම කරනවා. ඊට පස්සේ තමයි තීන් තාලෙප කිරීම කරන්නේ. දැන් අපි දන්නවා මේ අස්තිවල තියෙන ලවණය තමයි කැල්සියම් ෆොස්ෆේට්. අතුරු ලවණ කැල්සියම් ලවණ කීපයක් තියෙනවා. මේක සාන්ද්‍රචියල දාපු ගමන් අර ලවණය කියලා ගිහිල්ලා අස්තිවල තියෙන ප්‍රෝටීන් තන්තු කොටස් ටික ඉතුරු වෙනවා. ඒව තමයි ජෙලටින් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට මේ රාජ අම්ලය කියන එක. මේ අම්ලය තාපත් ක්‍රියාකාරී අම්ලයක්. සක්‍රීයතා ශ්‍රේණියේ පහළ තියෙන රන් රිදී ප්ලැටිනම් වැනි ලෝහ පවා දිය කරන්න පුළුවන්. ඇත්තරම මේවා පාවිච්චි කරන්නේ දැන්
රත්රන් ප්ලැටිනම් වගේ දේවල් නිස්සාරණය කිරීමේදී වෙනත් අපද්‍රව්‍ය සමග මේව එකතු වෙලා තියෙනවා නම් සාත් රාජාමලට දාපු ගමන් මොකද වෙන්නේ? ලෝහය දිය කරගන්න පුළුවන්. දිය කළා පස්සේ විද්‍යුත් උච්ඡේදනය වෙන කරගන්න පුළුවන්. ඒත් රාජාමලේ හදන්නේ අම්ල දෙකක් මිශ්‍ර කරලා සාන්ද්‍ර නයිට්‍රික් එච්චෙන් මොකද? හා සාන්ද්‍ර HCl අම්ලය මිශ්‍ර කරලා. මෙතනදී මිශ්‍ර කරන අනුපාතය වෙන්නේ 1:3 සාන්ද්‍ර නයිට්‍රික් අම්ල 1කට සාන්ද්‍ර HCl අම්ල 3ක් පාවිච්චි කරලා තමයි රාජාම්ලය හදන්නේ. ත්‍රිපිටක තරුවක් දැල් කියන්නේ රාජාම්ලය ගැන. රාජ අම්ලය යනු පිළිවෙලින් එකට තුන අනුපාතයට මිශ්‍ර කළ සාන්ද්ර නයිට්‍රික් අම්ලය හා සාන්ද්ර හයිඩ්‍රොක්ලෝරික් අම්ල